अपे रट अतरम गोत् कुशिकर्म धीवर खटाक रटे वर्ग प्रमाणे गोत् वर्ग किलोमीटर हेट पंदा है अपिट इति सागर कलापे गोत् वर्ग किलोमीटर पल्लक्ष दाहद एक अन्े अपे भूमिय वगे अटगुण्यक विशाल महासागर अपिट इतवतीयन सर अटक विधिट गोत् धीवर कर्मांते रटट विशाल आदाय कुपेन्न पुलवां कर्मांत रटट विदेश विनिमय उपयान पुलवां कर्मांत नमु तवासनावक तत्व एंडेन्डम धीवर कर्मांत कड़ागन वेटन पहुगे काले पुरावट अपे दलदेश निष्पादित सीट दिखाई दस पहाट आसन प्रमाण तिवच धीवर निष्पादने अदवेन कोट सीट इकट कड़ वेटलतीयन मे कड़ावटीम प्रधान हेतु मे आंडे वरदि प्रतिपत्ति जनाधिपत स्तुतिकरण जनाधिपत विरोधी दक्वा मे आवेन कलती दीवरागे बड़ट गापे अतम गो दीवर कर्मांते नगासीटवा ये निष्पादनेट अवश्यकर्ण दिर्दीम धैर्य लादेन्नो नमु तद हरिपहदील मे आयवैतूल पेन्नतीनो वेंकर्लतीन मुदल प्रमाणे अपेरटे मे रस्सा वेदन दीवरांगिंग बेदल बेलुवम एक दीवरे कुट मे ददास विशियातर अवृद्धट लबेन्ने रुपियाल पहाक सोच्चम मुदला रुपियाल पहाक तमाय दीवरे कुट वेंकर्लती हेबै कियन्न कनगाटुई अपेरटे आर्थिके वट्टपु श्रेष्ठाधिकरणे नडु तींदुवक मगिन वरदिकरुवन बवट निश्चितव तींदु दीपु हिटपु जनाधिपतिवरु नडत्तु किरीम संदहा ओबतुमल्ला कोटि 11ක් වෙන් කරමු. එතකොට ජනාධිපතිවරු ඇත්තරම ගත්තොත් 7 දිනක් හිටියා. 7 දිනකින් 3 දිනක් අද ජීවිතුරුන් අතර නැහැ. 4 දිනයි ජීවත් වෙලයි. ඒ 4 දිනා නඩත්තු කරන්න හිටපු ජනාධිපතිවරුන්ගේ නඩත්තු කටයුතු සඳහා මිලියන 110යි. රුපියල් කෝටි 11යි. මේ රටේ ජාතික නිෂ්පාදනයේ ප්‍රධාන නියමයක් වෙන දීවරයකට රුපියල් 5යි. මේක සාධාරණ නැහැ. මේක යුක්ති සහගත නැහැ. ඉතින් කොහොමද දීවර කර්මාන්තය නගා සිටවන්නේ ලබන අවුරුද්දේ මේ දීවර ශ්‍රේෂ්ඨී යටිතල පහසුකම් සඳහා මේ 2024ට සත පහක්වත් වෙන් කරන්නේ නැහැ. ඉතුරු යටිතල පහසුකම් සඳහා මුදල් වෙන් කරන්නේ නැතුව කොහොමද දීවර කර්මාන්තය නගා සිටවන්නේ? මේක ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති. අද හැමදේටම වැට්ටෙක් ගහන. ඉතින් IMF එක කියන පදයට නටන්න අපි වැට්ටෙක් ගැහුවම කෘෂි නිෂ්පාදන උපකරණ වලටත් වැට්ටෙක් ගහනො धीवर उपकरण वल्टत वेट्टेग्गहन दें धीवर उपकरण वल्ट वेट्टेग्गहुवम तव हतर पस्कुनेकिन धीवर आंपन्न मिल वेडिवेन दनटम धीवर यट तीन लोकुम प्रश्ने तमाई कर्मांते देन्न बहे डीसल मिल वेडी भूमि तेल मिल वेडी धीवर आंपन्न मिल वेडी आइस मिल वेडी दें पलविनी वतावट डीसल वल्ट वेट्टेग्गहन किला किव दनटम डीसल लीटर एक रुपया 346යි මේකට 118ක වැට්බද්දක් වැටුනම තව රුපියල් අත්තරම ගත්තොත් 63කින් පෙල් 63කින් ඩීසල් මිල වැඩි වෙනවා. එතකොට මුහුදු රස්සාවේ යන්නම බෑ. දැනටමත් අපේ රටේ දීවර කර්මාන්තේ යෙදෙන ගොඩක් දීවරයෝ තමන්ගේ බෝට්ටුව වෙරළ ගැට ගහලා තියෙනවා. බහුදින දීවර යාත්‍රාවලට ලක්ෂ 45ක් 50ක් යනවා එක ගමනක් ගිහිල්ලා ඉන්න. හැබැයි ගේන මාළු ටික විකුණා ගන්න වෙන්නේ ලක්ෂ 20ක් 25කට. එතකොට අතින් පාඩු කරගෙන මුහුදු රස්සාව කරන්නේ මොන දීවරයද? කරන්නේ එක් දින දීවර බෝට්ටුවකට රුපියල් 20000ක් විතර වියදම් වෙනවා. හැබැයි හම්බ කරන්න පුළුවන් වෙන්නේ රුපියල් 8000ක් 10000ක් විතරයි. ඉතින් භාගයට භාගයක් පාඩුයි. ඉතින් අතින් වියදම් කරගෙන දීවර රස්සාවේ යෙදෙන්න තව දුරටත් දීවරයක් කැමති නැහැ. ඒ නිසා අද ඇත්තටම ගත්තොත් මුළු රටේම උතුරේ දීවරයත් දකුණේ දීවරයත් නැගෙනහිර බස්නාහිර හැම පැත්තෙම දීවරයෝ අද මේ රස්සාවේ පා වෙලා කුලී වැඩවලට යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔබතුමන්ලා මේ අය වැයෙන් දැවත වැට්බද්ද ගහනකොට ඉතුරුලා තියෙන ටිකත් හතර ගාතෙන් වැටෙනවා. දැන් අපි විශාල අපනයන ආදායම කොහේනවා? විසිතුරු මතුන් අපනයනෙන්. ඒ වගේම ඉස්ස කර්මාන්තේ. ඉත ඉස්ස කර්මාන්තේ කියන්නේ මීගම්මුව පුත්තලම ඒ ප්‍රදේශවල ප්‍රධාන දීවර කර්මාන්තේ එකක්. හැබැයි ඔබතුමන්ලා දැන් මොකද කළේ තින්නේ? ඒ ඉස්සන්ට කන්න දෙන කෑම වලටත් 118 බද්ද පනවන වැට්ටක පනවනවා. ඉතින් ඉස්සන්ගේ කෑම වලට වැට්ටක බෙදුනම සාමාන්‍යයෙන් इसो कैम कंटेनर कट एक टोन विस्सो टोन विस्स कट लक्ष दुलाहा रुपया लक्ष दुलाहा इसो कैम कंटेनर मिल बेडवीच गमा एक किलोग्राम मेहकट रुपया हेत्त पहाक बेडवी मक्केन तो इसो कर्मांते हतरगा वेटेन वेटेन दनटमत वेट लती मेक तवत्टेनो
ඉතින් අපේ හලාවත පුත්තලම මීගමුව ඒ ප්‍රදේශවල ඉන්න ඉස්සකර්මාන්ත යදෙන ඒ දීවර කර්මාන්ත කාර්මිකයන් ඇත්තටම ගත්තොත් රස්සාව කරන්න බැරි තත්ත්වෙට වැටෙනවා. ඒ නිසා තමයි අපි දිගින් දිගටම කිව්වේ මුදල් ඇමතිවරයා විදිහට ජනාධිපතිවරට වගකීමක් තියෙනවා. මහා ලොකුට කයිවරු ගෙහුවට වැඩන්නේ අස්වැසුම් වැඩි කරා, දිරි දීමනා වැඩි කරා, වැඩිහිටි දීමනා වැඩි කරා කියලා. වැඩිහිටි දීමනා, වකුගඩු දීමනා, ආබාධිත දීමනා ඒ ඔක්කොමට වැඩි කරේ රුපියල් කෝටි 500යි. හැබැයි මෙන්ඩිස් කම්පැනියෙන් හිඟුරාණ ඩිස්ත්‍රික්ස් එකෙන් වයඹ ඩිස්ත්‍රික්ස් එකෙන් මේ ගෙවපු නැති සුරාබදුවේ තියෙන රුපියල් කෝටි 767ක්. ඒවා පොලු තීපුව තියෙන කෝටි 767ක්. හැබැයි අර අයිඩ කෝටි 500ක් වැඩි කළා මෙහෙම වැඩි කරනවා. එහෙම වැඩි කරන්න සහන නෙමෙයි මිනිස්සු ඉල්ලන්නේ. නිකං කන්න නෙමෙයි ඉල්ලන්නේ. තමන්ගේ රස්සාව කරගෙන යන්න කුෂි උපකරණ, දීවර උපකරණ ඒවා අඩුවට ලබා දෙන්න කියලා. ඒතර දැන් දැලක් රුපියල් 7000ට ත්‍රිතිවිච්ච දැල් මේකක් රුපියල් 60000ක් විතරයි. ඒතර කොහොමද රස්සාව කරන්න කරන්න බෑ. ඒ නිසා තමයි දීවර දිගින් දිගටම මැසිවිලි නගන්නේ. දිගටම කිව්වොත් තෙල් වලට සහනාධාරයක් දෙන්න කියලා. අමුතුමා විදිහට ඔබතුමත් පොරොන්දු වුණා කතා කරලා අරන් දෙනවා කියලා. නමුත් අද වෙනකන් නෑ. ඒක බාලගිරි දෝෂේ වගේ. ඒ නිසා මේ ගැන සත පහකවත් දීවරයන්ට විශ්වාසයක් නෑ. මේ අය වෙයි තේ සහනේ නෑ. ඉතින් මේ රටේ නිෂ්පාදනයට දායක වන දීවරයට ගොවියට නිෂ්පාදනය වැඩි කරන්න නම් අනිවාර්යයෙන්ම මේ අයගේ පිරිවැය අඩු කරන්න ඕනේ. පිරිවැය අඩු කරොත් තමයි නිෂ්පාදනයට ධෛර්යය එන්නේ. ඔබතුමාලා මේ වැට් ගහලා නිෂ්පාදනය අධෛර්යමත් කළා, දීවර රස්සාව එපා කරලා, මාළු අල්ලන එපා කරාම ඔබතුමාලටම සිද්ධ වෙනවා චීනෙන් මාළු ගේ. ඉතින් චීනෙන් තලපත් බෝල්ලු නැවක් ආවන්නේ. චීනෙන් මාළු නැවක් ගේන්න වෙච්ච තත්ත්වය ඇත්තටම කනගාටුයි. ඇමතිවරයෙක් විදිහට, රටක් විදිහට, ආණ්ඩුවක් විදිහට ඇත්තටම පසුතැවෙන්න එපා. ඒක ආණ්ඩුවේ දක්ෂතාවයක් නෙමෙයි. අපේ කර්මාන්ත, අපේ නිෂ්පාදනයේ වැටුනමනි අපිට පිටරටින් මාළු ගේන්න වෙන්නේ. අදටත් කොච්චර වැටලද කියනවනම් අවුරුද්දකට මෙට්‍රික් ටොන් 95000ක් විතර පිටරටින් ගේනවනේ. අපි අපනයනය කරන්න කොච්චරද? මෙට්‍රික් ටොන් 30000ක් විතර. රට වගේ අටගුණයක් විශාල සාගරයක් තියාගෙන අපි කනගාටු වෙන්න ඕනේ තවමත් අපි පිටරටින් මාළු ගේන තත්ත්වයටපත් වෙච්ච එක ගැන. සර් දීවර කර්මාන්තයේ නගා සිටවන්න නම් ඔබතුමා මුදල් අමාත්‍යංශයේ අනිවාර්යයෙන්ම මේ දීවර ආම්පන්න සඳහා ඒ වගේම ඉන්ධන සඳහා සහනාධාරයක් වැඩපත්යෙන් නිදහස් කිරීමක් විශේෂයෙන්ම ඉස්සෝ කර්මාන්තේ අද මුහුණ දීලා තියෙන මේ අර්බුදයත් එක්ක මේ ඉස්සෝ කෑම වලටත් වැට් එක ගහලා තවත් මේ අර්බුදයට යවන්න එක නවත්තන්න වහම මුදල් අමාත්‍යංශයෙන් මේ වැට් එක ඉවත් කරව ගන්න. ඒ වගේම තමයි අයිස් මිල පණ තියෙන මාළුවට වතුර ඕනි, වතුර නැත්තම් ජීවත් වෙන්න බෑ, මාළුවට ඉන්න බෑ. ඒ වගේම තමයි මැරිච්ච මාළුවට ඒ මාළුවව වෙළඳපළට ගේද්දී අයිස් අනිවාර්යෙන් මෝණි වෙනවා. දීවරයට අයිස් නැතුව කර්මාන්ත කරන්න යන්න බෑ. හැබැයි අද අයිස් මිල අහස උසට නගිනු. වෙන්නප්පුවේ හලාවත අයිස් හොන්ඩරේ රුපියල් 400යි 450යි 500යි එක එක මිලට. හැබැයි ඒක ගාල්ල මාතරට යනකොට, හම්බන්තොට යනකොට ඔබතුමත් දන්නවා හම්බන්තොට අයිස් හොන්ඩරයක් රුපියල් 650යි. මිල දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒතර අයිස් වල මිල වැඩි වුණාත් එක්ක මේ දීවර කර්මාන්තේ තවත් අමාරුවට වැටලා තිනවා, තවත් අර්බුදයටපත් වෙලා තිනවා. ඒ නිසා රජයේ මැදිහත් වෙලා, දීවර අමාත්‍යංශයේ මැදිහත් වෙලා මේ දීවරයන්ට එක මිලකට අයිස් ලබා දෙන්න ක්‍රමයක් හදන්න. ගොඩක් ගත්තොත් ඇත්තටම අයිස් ෆැක්ටරි තියෙන පෞද්ගලික අංශි. හැබැයි ඔබතුමාලට පුළුවන් ඒ සඳහා යම්කිසි නියාමනයක් ඇති කරලා සාධාරණ මිලට. දීවරයෝ අයිස් ඉල්ලන්නේ නිකන්. සාධාරණ මිලට අයිස් ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න. නමුත් අද එක එක තැන්වල එක එක ගණන්, ඒ මිල ගණන්වල වෙනස්කම් නිසාම සහ මිල වැඩිවීමත් එක්ක දීවරයට තව ලොකු අමාරුවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි පහුගිය කාලය තුල මෝදර දීවර වරායේ විශාල ප්‍රශ්නයක් වුණා. ඇත්තටම තක්සේරු කරපු ඒ වටිනාකම නෙමෙයි, ලක්ෂ 16කට විතර තක්සේරු කරලා තිබුණේ. එක්ලක්ෂ ගානකට ඒක ලබා දුන්නා කුලී පදනම් මත. සාමාන්‍ය මාසයකට රුපියල් ලක්ෂ 15ක් විතර පාඩු වුණා. මෙතන වෙච්ච ආයතන ගනුදෙනුව විශේෂයෙන්ම කලම්බු වර්කර්ස් ආයතනයට මේක ලබා දීපෙක් ගැන අල්ලස් කොමිසමෙන් විභාගයක් කරා නඩුවක් දැම්මා. ඒ නඩුව අනුව ඔවුන් ගෙවන්න ඕනි වන්දි මුදලක් තියෙනවා. නැත්තරම ගත්තොත් හිඟබදු මුදලක් ලක්ෂ 2000ක් විතර හිඟ මුදලක් තියෙනවා. ඒතර දීවර සංස්ථාවද පාඩුයි කියනවා. දීවර සංස්ථා පාඩු නම් පාඩු ලබන ආයතනයක විතර විකුණන්න දානවා. හැබැයි පාඩු වෙලා තියෙන්නේ මේ වගේ වැඩ නිසා. එදා දීවර අමාත්‍යංශයේ හිටපු ඇමතිවරු මේ යටිකුට්ටු වැඩ කරලා එදා ඒ මෝදර දීවර වරාය ඉතාම අඩු මුදලකට බදු දුන්නේ. ඒකෙන් විශාල පාඩුවක් ලැබුවා. ඒ නිසා උසාවියට ගියා. හැබැයි මෙච්චර ලක්ෂ 2000ක් විතර ගෙවන්න තියෙද්දිත් මට ආරංචි වුණා ඔබතුමාලා මේක සමතේකටපත් කරලා නඩු අයින් කරගන්නවා. හැබැයි ලක්ෂ 2000ක් විතර අපි දෙන්න තියෙන එකත් නැති වෙනවා. විශාල පාඩුවක් වෙනවා. විත්තිකරුව නිදහස් වෙනවා. අධ්‍යක්ෂක මණ්ඩලයේ ඒ උසාවියට ලබා දෙන්න ඕනි පත්‍රිකාව අද අතුරුදහන් වෙලා කියනවා.
ඉතින් උසාවියට කොහොමද එහෙම අතුරුදහන් වුණා වෙන්නේ කියද අධ්‍යක්ෂ මණ්ඩලයේ පත්‍රිකාව අතුරුදහන් වුණා නම් ඒක ගැන වහම පරීක්ෂණ කරන්න මොකද මේක අපි මැදිහත් වෙලා ඇත්තට මේකට විවාහ කරන්න කියලා අල්ලස් කොමිසමට පැමිණිලි දැම්මේ නමුත් අද ඒක සමතේකට පත් වෙනවා නම් ඒක ඉතාම අවසනවන්ත තත්ත්වයක් ඒ වගේම කිරින්දවරායේ වෙස්ටර්න් ගාර්ඩන් එකට මුහුදු වැලි විකුණපු ඒ ගිවිසුම් උල්ලංඝනය කරලා එතන ලක්ෂ 3000ක් විතර එන්න තිනෝ අවුරුදු 17කට පස්සේ නමුත් එතනත් ඒ කටයුත්තත් නිවැරදිව සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසා ඔබතුමාට ඒකත් අවධාරණය කරනවා ඒ වගේම දික්කොවිට වරායේ මත්ස්‍ය අපනයන හා සේවා කටයුතු සමාගම් 9කත් එක්ක අපි කටයුතු කරනවා 13 කෝටි 80 ලක්ෂයක් විතර අපිට එන්න තිනෝ දික්කොවිට වරායට නමුත් එක කම්පැනි එකකට විතරයි නඩු දාලා තින්නේ අනිත් ඒවාට නීතිමය ක්‍රියාමාර්ග තරන්නේ නැහැ ඒ නිසා සංස්ථාව පාඩු වෙන්න දීවර අමාත්‍යංශයට ලැබෙන්න ඕනි ආදායම් ලබා ගන්න මැදිහත් නොවීමත් එක්ක පාඩු ලබන තත්ත්වයට පත් වෙලා තියෙනවා ඉතින් ඩීසල් මිල වැඩිවීම අයිස් මිල වැඩිවීම උපකරණ මිල වැඩිවීමත් එක්ක දීවර කර්මාන්තයේ දීවරයට විශාල ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙලා වගේම මේ පහුගිය කාලය තුල සිද්ධ වෙච්ච වැරදි බදු දීම් නිසා පාඩු ලබන තත්ත්වයකට පත් වෙලා තියෙනවා ඒ පාඩුව පියව ගන්න වහම නීතිමය ක්‍රියාමාර්ග අරගෙන වහම අපිට ඒ ලැබෙන්න ඕනේ ලාභේ ලබා ගන්න මැදිහත් වෙන්න කියමින් ඒ වගේම මේ දීවර කර්මාන්තේ නගා සිටවන්න මුදල් අමාත්‍යංශයෙන් මේ විවිධ දීවර උපකරණ වලට සහ විශේෂයෙන්ම ඉස්සෝ කෑම වලට පනවලා තියෙන වැඩ බද්ද ඉවත් කරන්න මැදිහත් වෙන්න කියමින් මානතර වේ